ගුඩින් කටිනම වැහෙනවද? හරි එතකොට ළමයි අපි දැන් මේ ස්ටාර්ට් කරන්න හදන්නේ ඔයාලගේ සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ෆස්ට් ලෙක්චර් එක හරි. ඔයාලගේ සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ෆස්ට් ලෙක්චර් එකක් තමයි අපි දැන් මේ ස්ටාර්ට් කරන්න හදන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාලා දැන් මේ වෙද්දි මෙතන ඉන්න හැමෝටම ස්කෝලර්ෂිප් එක හම්බෙලා තියෙන්න ඕනේ. එහෙම නේද? කවුද නැද්ද චැට් එකේ දාන්නේ? හැමෝටම ස්කෝලර්ෂිප් එකක් හම්බුණා නේද? ඔව් නේද? හරි. එතකොට ඕනේ හරි. එතකොට ළමයි ස්කෝලර්ෂිප් එක හම්බුනාට පස්සේ ඔයාලට ස්ටාර්ට් කරන පළවෙනි ලෙක්චර් එක තමයි මේ අපි දැන් ස්ටාර්ට් කරන්න හදන්නේ. හරිනේ. හරි. ඔයාලා ස්කෝලර්ෂිප් එක හම්බෙන්න ළමයි මොනවද ඉගෙන ගත්තේ? ඔයාලා වෙබ් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තේ නේද? ඔවුනේ. වෙබ් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකෙන් තමයි ඔයාලා වෙබ් ගේම් එක හැදුවේ නේ? ආ. අන්න ඔය ඉගෙනගත්තු වෙබ් ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකම කන්ටිනියු කරගෙන යන්න තමයි අපි අද හදන්නේ. පැහැදිලිද? එතකොට අපි දැන් මේ ස්ටාර්ට් කරන්නෙත් ඔයාලගේ වෙබ් ප්‍රෝග්‍රෑමින් සෙෂන් එක. හරිද? එතකොට මේ වෙබ් ප්‍රෝග්‍රෑමින් සෙෂන් එක කියන්නේ ඔයාලගේ සිලෙක්ෂන් එකට පස්සේ කරන වෙබ් ප්‍රෝග්‍රෑමින් සෙෂන් එක තමයි අපි මේ ස්ටාර්ට් කරන්න හදන්නේ. පැහැදිලිද? පැහැදිලිද කතාව? හරි. සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ඔයාලගේ වෙබ් ප්‍රෝග්‍රෑමින් සෙෂන් එක කන්ටිනියු කරගෙන තමයි අපි දැන් මේ යන්නේ. හරිනේ. හරි. අපි මුලින්ම ඔයාලගේ HTML සහ CSS කියන ලැන්ග්වේජ් දෙක ගැන පොඩි අයිඩියා එකක් ආපහු පාරක් ඔලුවට දාගමු. හරි. ඔයාලා හැමෝම මට chat එකේ උත්තර දෙන්න. හරිද? හැම ළමයෙම මට chat එකේ උත්තර දෙන්න ඕනේ. හරි. ඔයාලා මට කියන්න HTML කියන වචනේ තේරුම මොකක්ද? HTML කියන වචනේ තේරුම මොකක්ද? Hyper text නේද? Hyper text markup language නේ? Hypertext markup language තමයි මේ HTML කියන වචනේ තේරුම. පැහැදිලිද? HTML කියන hypertext markup language. එතකොට මොනවාද hypertext කියලා කියන්නේ? මොනවාද markups කියලා කියන්නේ? මොනවාද hypertext සහ මොනවාද markups කියලා කියන්නේ? කියන බෑන. හරි. Hypertext වලට උදාහරණ ටිකක් කියන බෑ ළමයි. Hypertext වලට උදාහරණ මොනවාද? chat එක දාන්න. Hypertext. Hypertext වලට examples ටිකක් දෙන්න බෑ නේද? Hypertext සහ markups. Hypertext කියන්නේ HTML language එකේදී අපි පාවිච්චි කරන වචන මොනවාද? Input තව view තව මොනවාද? Input view type තව paragraph ඔව් link මෙන්න මේ වගේ HTML language එකේදී අපි පාවිච්චි කරන ඕන වචනයට අපිට කියන්න පුළුවන් මොනවා කියලාද? Hypertext කියලා. හරිද? එතන මොනවාද markups කියලා කියන්නේ? ඔකට මොනවද මාකප්ස් කියලා කියන්නේ? ආ මේ HTML ලැන්ග්වේජ් එකේ පාවිච්චි කරන සිම්බල්ස් වලට අපි කියනවා මාකප්ස් කියන්නේ. මොනවද එක්සැම්පල්ස් දෙන්නේ? අපිට කියන්න පුළුවන් less than greater than marks දෙක, sign දෙක. තව double quotes, colon, semicolon. හරිද? ඔය වගේ HTML ලැන්ග්වේජ් එකේදී අපි පාවිච්චි කරන සිම්බල්ස් වලට කියනවා මොනවා කියලාද? මාකප්ස් කියලා. පැහැදිලිද? එතකොට මේ hypertext සහ මාකප්ස් කියන දෙක එකතු වෙලා තමයි HTML කියන ලැන්ග්වේජ් එක හැදිලා තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලිද වැඩි ඕන ඔබට කොළොල. හරි. එතකොට ළමයි හරිද? ඔය HTML වල ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. මොනවද? මොනවද කොටස් තුන? ප්‍රධාන කොටස් තුනක් තියෙනවා HTML වල අපි ඉගෙන ගන්න. මොනවද? මොනවද? tags. තව මොනවද? chat එකෙන් chat එක ගන්න. මොනවද? attributes සහ මොනවද? entities නේ? ටැක්ස් ඇට්‍රිබියුට්ස් සහ එන්ටිටීස් තමයි අපි දැන් මේ ඉගෙන ගන්න හදන්නේ. හරිද? ටැක්ස් ඇට්‍රිබියුට්ස් සහ එන්ටිටීස් කියලා වර්ග තුනක් තියෙනවා. ඒවා තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. HTML දින කොටස්. එතකොට ටැක්ස් වල වර්ග දෙකක් තියෙනවා. මොනවාද? එකක් start close tag, අනිත් එක self close tag නේ. start close tag එක නම් start tag එකක් වෙනම තියෙනවා, close tag එකක් වෙනම තියෙනවා. self close tag එක නම් ඒ tag එකේම අන්තිමටම අපි slash එක දාලා යව self close කරගන්නවා. ඒක පැහැදිලි නේ? එතන ඇට්‍රිබියුට් එකක් කියන්නේ මොකද්ද? ඇට්‍රිබියුට් එකේ ෆෝමැට් එක මොකක්ද කියන බෑ. ඇට්‍රිබියුට් එකේ ෆෝමැට් එක හයිපර් ටෙක්ස්ට් එකක් ලියලා සමාන ලකුණයි ඩබල් කෝට්ස් ඇතුලේ. තව හයිපර් ටෙක්ස්ට් එකක් ලියනවා නේද? ඕක නේද ඔයාලගේ ඇට්‍රිබියුට් එකේ ෆෝමැට් එක. ඔව්ද නැද්ද? එතකොට ඔය ඇට්‍රිබියුට්ස් අපිට ඕනම තැනක ලියන්න පුළුවන්ද? නැත්නම් කොහෙද අපි ඇට්‍රිබියුට්ස් ලියන්නේ සාමාන්‍යයෙන්? ඕනම HTML ෆයිල් එකේ ඕනම තැනක ලියන්න පුළුවන්ද ඇට්‍රිබියුට්ස් අපිට? කොහෙද ලියන්නේ? ටැග් එකක් ඇතුලේ විතරයි. මොන ටැග් ඇතුලේද? start tag එකේ සහ self close tag එකේ විතරයි අපි attributes ලියන්නේ. close tag එකකට අපි ලියන්න බෑ. පැහැදිලිද? හරි. එතකොට ඊළඟ කතාව. එතකොට ළමයි entity. හරි. මේ entity එකක් මොකද්ද ලියන්නේ? entity එකක් කොහෙද අපි ලියන්නේ? entity එකක් අපි tag එකක් ඇතුලේ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ content එක ඇතුලේ ලියන්න පුළුවන්. එතකොට අපි ඇයි entity එක පාවිච්චි කරන්න කියන බලන්න.
අපේ කීබෝඩ් එකේ තියෙන මොකක් හරි සිම්බල් එකක් කියමුකෝ. ඒ සිම්බල් එක අපේ කීබෝඩ් එකේ නැහැ කියලා එතන උදාහරණ විදිහට කොපිරයිට් සිම්බල් එක. හා අන්න ඒ වගේ දෙයක් අපිට දාගන්න නම් මේ එන්ටිටීස් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එන්ටිටී එකක ෆෝමැට් එක මොකද්ද? එන් මාක් එකයි හයිපර් ටෙක්ස්ට් එකයි සෙමිකෝලන් එකයි. පැහැදිලිද? පැහැදිලිද කතාව? හරි. එතකොට ඔයාලා මට කියන්න. හරිද? එතකොට මට කියන්න. හරි. දැන් බලමු CSS කියන්නේ මොකද්ද කියලා. ඔයාලා කියන්න බලන්න CSS කියන එකේ තේරුම මොකද්ද? CSS කියන එකේ තේරුම මොකද්ද? CSS කියන්නේ මොකද්ද? කොළඹ හැමම chat එකේ දාන්න. CSS කියන්නේ මොකද්ද? Cascading Style Sheet. හරි. CSS ෆයිල් එකක කෝඩ් එකක් කියන ෆෝමැට් එකක් තියෙනවා. මොකද්ද කෝඩ් එක කියන ෆෝමැට් එක? කියන්න බලන්න. Select එකක් කියලා open සහ closing curly bracket එකක් දාන්න. නේ? මේ ඕපන් සහ ක්ලෝසිං කර්ලි බ්‍රැකට් එක ඇතුලේ මොකද ලියන්නේ? මෙයා ගැතුල අපි ලියනවා property colon value semicolon. එහෙම නේද? මේක තමයි අපි CSS ලියන ෆෝමැට් එක. එතකොට select එකක් කියන්නේ මොකක්ද? select එකක් කියන්නේ අපි මොකක් හරි ටැග් එකකටනේ CSS apply කරන්න ඕනේ. එතකොට ටැග් එකක් අල්ල ගන්න පුළුවන් කෙනෙක්ට අපි කියනවා select එකක් කියලා. සිලෙක්ටර්ස් වර්ග අපිට ප්‍රධාන අංශයෙන් තුනක් තියෙනවා. මොනවද සිලෙක්ටර්ස් වර්ග තුන? මොනවද සිලෙක්ටර්ස් වර්ග තුන? මොනවද? ක්ලාස් සිලෙක්ට් එක, ID සිලෙක්ට් එක සහ මොකද්ද? ක්ලාස් ID සහ මොකද්ද? ක්ලාස් ID සහ මොකද්ද? ටැග් සිලෙක්ට් එකනේ. එහෙම නැත්නම් එලිමන්ට් සිලෙක්ට් එකනේ. එකක් ක්ලාස් සිලෙක්ට් එක. ඊළඟ එක මොකද්ද? ID select එක අනිත් එක tag select එක එහෙම නැත්නම් element select එක පැහැදිලිද? හරි. එතකොට class select එක නම් class name එක දානවා. class name එක දැම්මට පස්සේ අපි කොහොමද class name එක call කරගන්න ළමයි? class name එකක් දැම්මට පස්සේ කොහොමද අපි class name එක call කරගන්නේ? ඉතින් හැබැයි දැන් අල්ලගන්නේ කොහොමද? class select එක නම් dot කියලා class name එක නේද දාන්නේ? dot class name කියලා open සහ closing curly bracket එකක් දාලා එයාගේ ඇතුලේ css ලියනවානේ. හරි. ඒ class select එකක id select එක කොහොමද කරන්නේ? id select එක මොකද කරන්නේ? id select එක මොකද පාවිච්චි කරන්නේ? id select එක පාවිච්චි කරන්නේ hashtag එක. hashtag එක පාවිච්චි කරලා id එක දාලා open සහ closing curly bracket එකක් දාලා එයාගේ ඇතුලේ අපිට css ලියන්න පුළුවන්. එතකොට ටැග් සිලෙක්ට් එකද මොකද කරන්නේ? ටැග් සිලෙක්ට් එකද? ටැග් සිලෙක්ට් එක මොකුත් කරන්නේ නැහැ. අපි මොකද පාවිච්චි කරන්නේ? ටැග් නේම් එක ලියලා ඕපන් සහ ක්ලෝසිං කර්ලි බ්‍රැකට් එකක් දාලා එයාගේ ඇතුලේ CSS තියෙනවා. ඒක තමයි ටැග් සිලෙක්ට් එක කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලි කතාව. හරි. එතකොට ඔය ටැග් සිලෙක්ටර්ස් අපි පාවිච්චි කරනවද? ටැග් සිලෙක්ට් එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. ID select එකක් අපි පාවිච්චි කරන්නේ JavaScript වලදී. ඊතර සාමාන්‍යයෙන් CSS වලදී අපි පාවිච්චි කරන select එක මොකද්ද? මොකද්ද? class select එකනේ. class select එක. හරි. ඊළඟට CSS අපිට apply කරන්න පුළුවන් methods තුනක් තියෙනවා. මොනවාද මේ methods තුන? මොනවාද මේ methods තුන? මොනවාද අපිට CSS apply කරන්න පුළුවන් methods තුන? කියන බල. මොනවාද? internal method එක external method එක සහ inline method එක. පැහැදිලිද? හරි. internal method එක කියන්නේ මොකක්ද? internal method එක කියන්නේ මොකක්ද? internal method එක කියලා කියන්නේ අපේ HTML ෆයිල් එක ඇතුළෙම අපේ HTML ෆයිල් එක ඇතුළෙම head section එකේ style කියලා tag එකක් දාලා එයාගේ ඇතුළේ CSS apply කරනවානේ. හරි. එතකොට external කියන්නේ මොකක්ද? external කියන්නේ html ෆයිල් එක වෙනම තියෙනවා css ෆයිල් එක වෙනම තියෙනවා. ආ ඔය දෙක අපි link කරනවා. කොහොමද link කරන්නේ? head එකේ link වෙන self close tag එක පාවිච්චි කරලානේ. rel කියලා style sheet කියලා දාගන්නවා. href කියලා ෆයිල් එක link කරගන්නවානේ. ඊට පස්සේ ආ එහෙම දාලා css ලියනට css ෆයිල් එක අපි කියනවා external method එක කියලා. ඒතර inline method එක කියන්නේ මොකක්ද? inline කියන්නේ මොකද්ද? මොකද inline කියලා කියන්නේ? අපේ ටැග් එක ඇතුළෙම ස්ටයිල් කියන ඇට්‍රිබියුට් එක දානවා.
එහෙම ඇට්‍රිබියුට් එක දාලා ප්‍රොපර්ටි කෝලන් වැලියු සෙමි කෝලන් කියන ෆෝමැට් එකට CSS ලියනනම් අපි හරි කියන මොකක් කියලාද? ඉන්ලයින් මෙතඩ් එක කියලා. ඒ කියන්නේ ටැග් එක ඇතුළේම CSS ලියනනම් එයාට අපි කියනවා ඉන්ලයින් මෙතඩ් එක කියලා. පැහැදිලිද කතාව? හවුද නැද්ද? පැහැදිලිද කතාව? හරි. එතකොට දැන් ඔයාලට ඔයාලගේ CSS සහ HTML කියන ලැන්ග්වේජ් දෙක ගැන පොඩි රිවිෂන් එකක් වෙයි කියන්නේ. අවුලක් නැහැ නේද ඊටද? අවුලක් නැහැ නේ. හරි. දැන් අපි අද පාඩමට එමු. ඉක්මනට ඔයාලා අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් හදාගන්න ඕන ළමයි. අලුත් ලොකේෂන් එකක හදාගන්න හරිද? අලුත් ලොකේෂන් එකක ඔයාලා ප්‍රොජෙක්ට් එකක් හදාගන්න. ඔයාලා day 1 කියලා හදාන ප්‍රොජෙක්ට් එකක් දැන්ට. අලුත් ලොකේෂන් එකක හරිද? සිලෙක්ෂන් එකත් එක්ක දැන් පටල ගන්න එපා. අලුත් ලොකේෂන් එකක day 1 කියලා ප්‍රොජෙක්ට් එකක් හදාගන්න. හදලා යා සිලෙක්ට් කරලා ඕපන් කරගන්නකෝ. යා සිලෙක්ට් කරලා ඕපන් කරගන්න. ओपन करके HTML फाइल CSS फाइल हदला HTML वेब पेज स्ट्रक्चर कोड करला लिंक करगा लिंक करगा वाला इंडेक्स तो HTML फाइल हदागन ईट पास स्टाइल CSS की फाइल हदागन ईट पास HTML फाइल वाला HTML वेब पेज स्ट्रक्चर हदागन डॉक टाइप HTML ඊට පස්සේ HTML text එක දාලා මුලින්ම head section එක දාගන්න ඊට පස්සේ body section එක දාගන්න ඕන හරි head එක ඇතුළේ title එකක් දාගන්නකෝ ඔයාලා web day 1 කියලා web day 1 කියලා දාගන්න ඊට පස්සේ මෙයාගේ link කරගන්න CSS file එක link කියන self close tag එක පාවිච්චි කරලා මොකද කරන්නේ rel style sheet HTF style.css කියලා මෙයාව link කරගන්න. හරි. හරි. දැන් ඔයාලා මෙයාව right click කරලා open with live server කියලා. open කරගන්නකො. live server එකෙන් open කරගන්න. live server එකෙන් ඔයාලා open කරගත්තම ළමයි ඔයාලගේ මෙන්න මේ විදියට හරි. ඔයාලගේ මෙන්න මේ විදියට web day 1 කියලා title එක set වෙලා ඇති. හරිද? තියෙනවනේ. හරි. ඊට පස්සේ ඔයාලා බොඩි ටැග් එකේ තියෙන බටන් ටැග් එකකුත් හදාගන්නකෝ බොඩි ටැග් එකේ බටන් ටැග් එකක් හදාගන්න ලොගින් කියලා ඒ බටන් එකට ක්ලාස් එකක් දෙන්න btn කියලා ඊට පස්සේ css ෆයිල් එකේ .btn කියලා මෙයාලා css apply කරගන්නකෝ මෙහෙම කරගන්න ඔයාලා මම දෙන ප්‍රොපර්ටිස් ටිකම දෙන්න හරිද වෙන මුකුත් පාවිච්චි කරන්න එපා මම දෙන ඒවා ටිකම දෙන්න ඔයාලා මෙයාට height එකක් දෙන්න ළමයි හරිද ඔයාලා මෙයාට height එකක් දෙන්න pixel 50යි කියලා. හරිද? දැන් මෙන්න මේ වගේ set වෙනවා. මෙයාට width එකක් දෙන්න pixel 10යි කියලා. මෙයාට width එකක් set කරගන්න pixel 10යි කියලා. හරිද? ඊට පස්සේ background color එකක් දෙන්න green කියලා. ग्रीन कलर बैकग्राउंड कलर को देना को इतना मिन्न में वाके बटन का कॉल दें क्रिएट करके ना दिए में वाके बटन का खदरा मटे चैट के डांट कर दां बटन का खदरा मिन्न में सीएसएस टिक का अप्लाई कराने होने वाले हम वो मागे वैल्यूज टिक में देना हाइट का पिक्सेल पना है विथ का पिक्सेल दा है बैकग्राउंड कलर का ग्रीन मेरे का मेल दिन में देना हम डेंगला माई हर दिन वो अलग ब्राउज है मैं मगे फुल विथ के अंदर में संपूर्ण बटन को वाले पेन रहने दे होते दोनों पोट फोल होता चट के ओके वाला ब्रउस संपूर्ण ओपन करो मैक्सीमाइज कर मिनीमाइज कर मैक्सीमाइज कर मेमिदान फुल स्क्रीन दागा अरे फुल स्क्रीन वाला ब्रउस दागे तीन मेम दागत्म वाला लगन बटन संपूर्ण पेन होते हेब මේ ආගේ සයිස් එකේ පොඩක් අඩු කරනවා බ්‍රවුසර් එකේ සයිස් එක අඩු කරනවා එතකොට මේ බටන් එකේ කැලක් පේන්නේ නැහැ නේද හවුද නැද්ද chat එකේ දාන්න බටන් එකේ කොටසක් පෙන්වන්නේ නැහැ නේද බ්‍රවුසර් එකේ සයිස් එක නිකන් අඩු කරලා බලන්නකො හවුද නැද්ද පෙන්වන්නේ නැහැ නේ එහෙම අවුලක් තියෙනවා නේ හරි ඔයාලට මතකද ඔය වගේ අවුලක් ආව ඔයාලට Tesla page එකේ මතක්ද්දි මතකද Tesla page එක දැන් ඔයාලා සම්පූර්ණයෙන් view කරලා තියෙන කොට අවුලක් නැහැ හැබැයි පොඩි කරපු ගමන්ම මොකද්ද වෙන්නේ Tesla page එකේ නිකන් designs ටික අවුල් යනවනේ
එහෙම අවුලක් ආවනේ. ඒ වගේම තමයි ගේම් එකෙන් මෙන්න මේ ප්‍රශ්නේ ආවනේ. ගේම් එකේත් ඔයාලට මෙන්න මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. එහෙම නේද? මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් අපි අද කතා කරනවා. හරිද? මේ ප්‍රශ්නෙට අපි විසඳුමක් අද කතා කරන්න හදන්නේ. පැහැදිලිද? පැහැදිලිද කතාව? හරි. හොඳට අහගන්න. මෙන්න මේ ප්‍රශ්නේ විසඳුමක් තමයි අපි අද කතා කරන්නේ. හරි. දැන් පාඩම අහගන්න. හරි. මම මෙහෙම කියන්නම්කෝ. හරි. ඔන්න දැන් ඔයාලගේ දෙන ටීවී එකක් ගන්න යන්න. හරිද? ඔයාලගේ දෙන ටීවී එකක් ගන්න යනවා. හරිනේ? හොඳට අහගන්න. ඔයාලගේ දෙන ටීවී එකක් ගන්න යන්න. හරිද? ඔයාලා ටීවී එක ගන්න යනකොට හරිද? ඔන්න දැන් ඔයා software engineering student කෙනෙක් හරිද? software engineering student කෙනෙක්. ඒ කියන්නේ තව ටික කාලෙකින් තව අවුරුදු 3කින් 4කින් ඔයාලා software engineers ලා හරිද? දැන් ඔයාගේ අම්මා හරි තාත්තා හරි අහනවා. හරි. මෙතනින් හොඳම ටීවී එක අපිට මොකක්ද කියලා කියන්න කියලා. හරිද? දැන් ඔයා software engineer කෙනෙක්නේ. හරි. ඉතින් අම්මයි තාත්තයි කියනවා. ඔයා දැන් software engineer කෙනෙක් ඉන්නේ. දැන් මට කියන්න මෙතනින් හොඳම ටීවී එක මොකක්ද? ගාන ප්‍රශ්නයක් නැහැ. මං ඒ ටීවී එක අරගන්නවා. ක්වලිටි ටීවී එක තමයි ගන්න කියලා කියන්නේ ගන්න කියලා වට අම්මා හරි තාත්තා හරි කියන්නේ. පැහැදිලිද? කියන්නේ දැන් අපි ටීවී එකේ මොනවා රූපේන බලන්න. ඒ රූපේ හොඳටම ක්වලිටි එකටම තියෙන ටීවී එක තමයි ගන්න කියලා කියන්නේ. හරිද? ඔන්න ඔතන ළමයි ටීවී සයිසස් දෙකක් තියෙනවා. හරිද? ඔන්න දැන් ඔයා ගියාට පස්සේ දකිනවා ටීවී සයිස් දෙකක් තියෙනවා. ටීවී සයිස් දෙකක් තියෙනවා. හරිද? එකක් ළමයි අඟල් 32යි. හරිද? අනිත් එක අඟල් 42 කියමුකෝ. හරි අනිත් එක අඟල් 42 හරිද එකක් අඟල් 32 අනිත් එක අඟල් 42 හරිද මේ ටීවී දෙකම අපි හිතමු බ්‍රෑන්ඩ් එක LG කියලා මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් හරිද LG හරි මොකක් හරි එකක් හරිද මං LG කියලා කියන්න හරිද මේ ටීවී දෙකේම බ්‍රෑන්ඩ් එක LG හරිද බ්‍රෑන්ඩ් එක LG හරිද ටීවී දෙකේ සයිස් එක එකක් අඟල් 32 අනිත් එක අඟල් 42 හරිනේ එතකොට මේවත් කියන්නම්කෝ මේ ටීවී දෙකේම ගානක් සමානයි හරිද ප්‍රයිස් එකත් සමානයි හරිද ප්‍රයිස් එක සමානයි හරිද ඔන්න දැන් ටීවී එකේ බ්‍රෑන්ඩ් එකත් එකයි ටීවී එකේ විශාලත්වය සයිස් එක හරිද සයිස් එක වෙනස් ටිකක් එකක් අඟල් 32 අනිත් එක අඟල් 42 හැබැයි මේකේ ගානත් එකයි හරිද අපි දමු ටීවී දෙකම රුපියල් 50000 හරිද ටීවී දෙකම රුපියල් 50000 හරිද දැන් ඔයාලට තාත්තා ළඟට ඇවිල්ලා කියනවා මෙතනින් හොඳ ක්වලිටි එක තියෙන ටීවී එක අරගන්න කියලා ඔයාලට කියනවා. හරි. ඔයාලා මට chat එකේ දාන්න. ඔයාලා තාත්තර කියන්නේ අඟල් 32 කින් ටීවී එක ගන්නද? අඟල් 42 කින් ටීවී එක ගන්නද? මොකද්ද ඔයාලා දෙන උත්තරේ? කියන බෑ. හොඳම පින්තූර හොඳම ක්වලිටි එකට පේන ටීවී එක තමයි තාත්තා ගන්න කියලා කියනවා ඔයාලට. පින්තූර හොඳම ක්වලිටි එකට පේන ටීවී එක තමයි තාත්තා ඔයාලට ගන්න කියලා කියනවා. මොකද්ද ඔයා ගන්නෙ? අඟල් 32 කින් එකක් තියෙනවා 42 කින් නේ. හරි. 32 කියන කට්ටියයි 32 කියලා කියන්නේ 32 කියව කට්ටිය සෙට් එකක් මෙතන. ඇයි 32 කියලා කියන්නේ? 42 කියන කට්ටිය. ඇයි අඟල් 42 කියලා කියන්නේ? ටීවී එක නිකන් ලොකු වුණා ඒ හින්දාම 42 කියලා කිව්වා. ඒක කොල්ටි හින්දා නේද? ටිකක් රූප ලොකුර බලන්න පුළුවන්. ඒ හින්දා එහෙම කිව්වා. එහෙමද? ඔව් නේද? ඒක නේ කිව්වේ. ඒකනේ. ටීවී එක ලොකුයි කියන්නේ රූප ලොකුර පේනවා. ඒක අපිට හොඳට බලන්න පුළුවන් නේද? ඒක තමයි කිව්වේ. හරි. හොඳට අහන්න. මම මෙතනින් රෙකමන්ඩ් කරන්න ළමයි. හරිද? මෙතනින් මම ටීවී එක ගන්න හරිද අඟල් 32ද අඟල් 42ද කියලා හරිද අඟල් 32ද එහෙම නැත්නම් අඟල් 42ද කියලා බලන්න කලින් හරිද අඟල් 32ද අඟල් 42ද කියලා බලන්න කලින් අපිට තව සාධකයක් ගැන සලකා බලන්න වෙනවා අපිට තව සාධකයක් ගැන සලකා බලන්න වෙනවා මොකක්ද ඒ සාධකය අන්න එතන තමයි අපි දැන් එන්න හදන්නේ අපිට සිද්ධ වෙනවා ළමයි හරිද අපිට සිද්ධ වෙනවා මේ ටීවී එකේ හරිද මේ ටීවී එකේ මම සම්පූර්ණ වචනෙම කියන්නම් අපිට සිද්ධ වෙනවා මේ ටීවී එකේ රෙසලූෂන් එක ගැන හොයන්න අපිට මේ ටීවී එකේ රෙසලූෂන් එක කීයද කියලා බලන්න සිද්ධ වෙනවා පැහැදිලිද අපිට මේ ටීවී එකේ රෙසලූෂන් එක කීයද කියලා බලන්න සිද්ධ වෙනවා පැහැදිලිද මොකක්ද මේ රෙසලූෂන් එක කියලා කියන්නේ කොහොමද රෙසලූෂන් එක බලන්නේ රෙසලූෂන් එක බලන්න නම් අපිට හොයා ගන්න ඕන ඉස්සෙල්ලම මොකද්ද රෙසලූෂන් එක බලන්න අපිට මේ ටීවී එකේ පික්සල් ලගේ කීයද කියලා හොයා ගන්න වෙනවා පික්සල් එකක් කියන්නේ පික්සල් කියන අගේ කීයද කියලා බලන්න වෙනවා පැහැදිලිද
දැන් මම කියලා දෙන්න හදන්න ඔයාලට මේ ටීවී එකක සහ එහෙම නැත්නම් ඕනම ඩිජිටල් ඩිස්ප්ලේ එකක රෙසලූෂන් හොයන්න කොහොමද කියලා. රෙසලූෂන් එක හොයන්න කොහොමද කියලා. පැහැදිලිද? දැන් හොඳට අහගන්න. ඔයාලට මේ පවර් පොයින්ට් එක පේනවද? පවර් පොයින්ට් එක පේනවද? නැමෙද? දැන් පේනවද? බ්ලැන්ක් එක පේනවන්නේ. දැන් හොඳට අහගන්න. හරිද? දැන් හොඳට අහගන්න. ඔන්න එක ටීවී එකක් ඔයාලාගේ දා තියෙනවා. හරිද? මේ දින ඔයාලාගේ දා තියෙන එක ටීවී එකක්. ඔයාලා ගියපු ෂොප් එකේ තියෙන එක ටීවී එකක් තමයි මේ තියෙන්නේ. ෂොප් එකේ තියෙන එක ටීවී එක. මේ තියෙන එකෙම තියෙන අනිත් ටීවී එක. හරි. මේ එකක් මේ අනිත් එක. පැහැදිලිද? ඔතනත් ළමයි. මම මෙහෙම කියන්නම්කෝ. මේ ටීවී එකේ විත් එක අඟල් 32යි. පැහැදිලිද? මේ ටීවී එකේ විත් එක අඟල් 32යි. ඒ ටීවී එකේ සයිස් එක අඟල් 32 කියලා හිතන්න. හරිද? මේ දින අඟල් 32 ටීවී එක. හරිද? එතකොට මේ දින අඟල් 42 ටීවී එක. පැහැදිලිද? වම් පැත්තේ දින අඟල් 32 ටීවී එක, දකුණු පැත්තේ දින අඟල් 42 ටීවී එක. හරිනේ? මොකද්ද මේ රෙසලූෂන් එක කියන්නේ? රෙසලූෂන් එක හොයාගන්න පික්සල් කියලා එකක් ගැන හොයාගන්නවා. අපි සාමාන්‍යයෙන් බටන් එකක් තියා ඕනම දෙයක් හදද්දි පික්සල් කියලා එකක් දැම්මන්නේ. හැබැයි මේ පික්සල් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවද ඔයාලා? පික්සල් එකක් කියන්නේ කවුද අයියාව පාවිච්චි කරන්නේ? දන්නවද? දන්නේ නැහැ නේ. පික්සල් එකක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. හරිද? ඕනම ඩිජිටල් ස්ක්‍රීන් එකක්. එහෙම නැත්නම් ඕනම ඩිස්ප්ලේ එකක්. හරිද? ඕනම ඩිස්ප්ලේ එකක්. එහෙම නැත්නම් ඕනම ස්ක්‍රීන් එකක්. උදාහරණයක් විදිහට ටීවී එකක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාලේ කම්පියුටර් එකක මොනිටර් එකක්. ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක. හරිද? නැත්නම් ඔය එක එක LED ඩිස්ප්ලේ තියෙන්නේ. ඔය ස්මාර්ට් බෝඩ් එහෙම තියෙන්නේ. එහෙම දාගෙන තියනවා නේ. සමහර ස්කෝල් වල එහෙම ස්මාර්ට් බෝඩ් එහෙමත් ඇති නේ. ඔය වගේ. එහෙම නැත්නම් ඔය ඔයාලා දැකලා තියෙනවා පාරේ එක එක LED අර මේ ලොකු ඩිජිටල් ස්ක්‍රීන් දැකලා තියෙනවද පාරේ තියෙනවා? ඔය බස් ස්ටෑන්ඩ් වල එක එක දැන් වල ඩිජිටල් ස්ක්‍රීන් එහෙම දැකලා තියෙනවද? ඕන ඕන ඕන. ඕනේ ආ. ඔන්න වගේ ඕනම ස්ක්‍රීන් එකක් හරිද? ඔය ඕනම ස්ක්‍රීන් එකක් හැදිලා තියෙන ළමයි එක පුද්ගලයෙක්ගේ. කවුද එයා? ඕනම ස්ක්‍රීන් එකක් හැදිලා තියෙන යම්කිසි පුද්ගලයෙක්ගේ. කවුද එයා? එයාට අපි කියනවා කවුරු කියලාද? පික්සල් එකක් කියලා. පැහැදිලිද? මෙයාට අපි කියනවා පික්සල් එකක් කියලා. පැහැදිලිද? ඕනම ඩිජිටල් ස්ක්‍රීන් එකක් හැදිලා තියෙන කාගෙන්ද? ඕනම ඩිජිටල් ස්ක්‍රීන් එකක් හැදිලා තියෙන පික්සල් වලින්. පැහැදිලිද? මේ පික්සල් කියන කෙනාගෙන් තමයි ළමයි ඕනම ඩිජිටල් ස්ක්‍රීන් එකක් හැදිලා තියෙන්නේ. පැහැදිලිද? පැහැදිලි කතාව. මේ පික්සල් කියන කෙනාගෙන් තමයි ඕනම ඩිජිටල් ස්ක්‍රීන් එකක් හැදිලා තියෙන්නේ. හැම ඩිජිටල් ස්ක්‍රීන් එකක්ම හැදෙන්නේ මේ පික්සල් කියන ඒකකයක් එක්ක. පැහැදිලිද? මම කියනවා අඟල් 32 කියන ටීවී එකේ. හරිද? අඟල් 32 කියන ටීවී එකේ විත් එක. අඟල් 32 කියන ටීවී එකේ විත් එක. හරිද? පික්සල් 1920යි කියලා. අඟල් 32 කියන ටීවී එකේ විත් එක පික්සල් 1920යි. හරිනේ? එතකොට යාගේ උස height එක හරිද? යාගේ height එක අපි කියනවා පික්සල් 1080යි කියලා. මම කියනවා මෙයාගේ height එක පික්සල් 1080යි කියලා. පැහැදිලිද? ඒ කියන්නේ මේ ටීවී එකේ උස අතට පික්සල් 1080ක්ම තියෙනවා. පළල අතට පික්සල් 1920ක්ම තියෙනවා. පැහැදිලිද? පැහැදිලි කතාව. මේ අඟල් 32 කියන ටීවී එකේ උස අතට පික්සල් 1080ක් තියෙනවා. පළල අතට පික්සල් 1920ක් තියෙනවා. පැහැදිලිද? ඒ කතාව ක්ලියර්ද හැමෝටම? හොඳ නැද්ද? ඕනේ. ඒ කතාව කියන්න. ඊළඟ එක තමයි ළමයි අඟල් 32 කියන ටීවී එකේ. මම මෙහෙම කතාවක් කියනවා. අඟල් 32 කියන ටීවී එකෙත් පළලකට පික්සල් 1920ක් තියෙනවා. උස අතට පික්සල් 1080ක් තියෙනවා. මම මෙහෙම කතාවක් කියනවා මාර්ගයේදී. මොකද්ද මේකේ තේරුම නම්? දැන් අඟල් 32 කියන එකෙත් පික්සල් 1920ක් පළලට තියෙනවා. උස අතට තියෙනවා පික්සල් 1080ක්. ඒ පාර මම දැන් කියනවා අඟල් 42 කියන ටීවී එකෙත් උස අතට පික්සල් 1080මයි තියෙන්නේ, පළල අතට පික්සල් 1920මයි තියෙන්නේ. හරිද? මං ඒක හරියටම කියන මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. මාර්ගයේ එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙනවා නම්
වෙන්න පුළුවන් කොහොමද? කල්පනා කරලා කියන බලන්න. එහෙම වෙනවා නම් වෙන්න පුළුවන් කොහොමද? අඟල් 32 කියන්නේ පොඩි ටීවී එකක්නේ. පොඩි ටීවී එකේ 24 පික්සල් 1080ක් තියෙනවා. ලොකු ටීවී එකේ 24 පික්සල් 1080ක් තියෙනවා. පොඩි ටීවී එකේ පළල තියෙනවා පික්සල් 1920ක්. ලොකු ටීවී එකේ පළල තියෙනවා පික්සල් 1920ක්. මේක වෙන්න පුළුවන්ද? මම කියනවා පුළුවන් කියලා. කොහොමද වෙන්න පුළුවන් වෙන්නේ? එහෙමනම් මොකද වෙන්න ඕනේ පික්සල් පික්සල් එකක ප්‍රමාණයට එනම් මොකද වෙන්න ඕනේ? කියන බලන්න. එහෙනම් පික්සල් එකක ප්‍රමාණය මොකද වෙන්න ඕනේ? එහෙම වෙනවා නම් පික්සල් එකේ ප්‍රමාණය වෙනස් වෙන්න ඕනේ නේද? පොඩි ටීවී එකේ, කියන්නේ අඟල් 32 කියන ටීවී එකේ පොඩි ටීවී එකේ පික්සල් එකේ ප්‍රමාණය පොඩි වෙන්න ඕනේ. ලොකු ටීවී එකේ පික්සල් එකේ ප්‍රමාණය මොකක් වෙන්න ඕනේද එහෙනම්? ලොකු ටීවී එකේ පික්සල් එකක ප්‍රමාණය එහෙනම් මොකක් වෙන්න ඕනද? ටිකක් ලොකු වෙන්න ඕනේ. පැහැදිලිද කතාව? පැහැදිලිද කතාව? පැහැදිලි වැඩි. ඒතකොට පික්සල් එකේ ප්‍රමාණය විශාල වෙන්න පුළුවන් නේ? පික්සල් එකේ ප්‍රමාණය විශාල වෙන්න පුළුවන් නේ? හරියට හරි. ඒ කතාව පැහැදිලිද ඔයාලටද? දැන් ටීවී දෙකේම height එකයි width එකයි සමානයි කියලා කියන්නේ. හැබැයි යාළගේ ප්‍රමාණය වෙනස්, size එක වෙනස් නේ? එහෙමනම් අනිවාර්යයෙන්ම පික්සල් එකේ ප්‍රමාණය වෙනස් වෙන්න ඕනේ කියන එක ඔයාලට පැහැදිලිද? ඕනනම් chat එකේ clear කියලා message එකක් දාන්න. අනිවාර්යයෙන්ම පික්සල් එකේ ප්‍රමාණය වෙනස් වෙන්න ඕනේ කියන එක පැහැදිලි නම් chat එකේ clear කියලා message එකක් දාන්න. අපැහැදිලි කෙනෙක් ඉන්නවනම් ඉක්මනට අහන්න. ඒක පැහැදිලිද? එතකොට මම දැන් ඔයාලට කියන resolution එක කියලා එකක් නේ. මොකද්ද මේ resolution එක කියලා කියන්නේ? මේ resolution එකක් කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ resolution එකක් කියලා කියන්නේ? resolution එකක් කියන්නේ. resolution එකක් කියලා කියන්නේ ඕනම digital screen එකක height එක සහ height එක වැඩි කරනවා එයාගේ width එක. පැහැදිලිද? height එක වැඩි කරනවා එයාගේ width එක. හරි. දැන් මේ දෙකේම හරිද? හරි. පොඩි screen එකේ height එක කීයද? 1080යි pixel නේ. හරි. එයාව ගුණ කරන එයාගේ width එකෙන් කීයද? 1920යි මොනවාද? pixel. ඕද නැද්ද? ඕනේ. එතකොට මේ පොඩි TV එකේ resolution එක කීයද? 1080 වැඩි කිරීමේ 1920. එතකොට ලොකු ටීවී එකේ රෙසලූෂන් එක මොකක්ද? 1080 වැඩි කිරීමේ 1920. හරිද? එතකොට මේ ටීවී දෙකේම රෙසලූෂන් එක සමානයි නේද? ටීවී දෙකේම රෙසලූෂන් එක නම් සමානයි නේද? ඕද නැද්ද? ඕද නැද්ද? ඔව්නේ. එහෙනම් මේ ටීවී දෙකේම රෙසලූෂන් එක සමානයි නේ? ටීවී දෙකේම රෙසලූෂන් එක සමාන වුණාට ඒ දෙන්නගේ සයිසස් දෙක වෙනස් නේද? එකක් අඟල් 32 අනිත් එක අඟල් 42 නේ. එහෙමනම් මොකද්ද වෙන්න ඕනේ? අනිවාර්යම පික්සල් කියන ඒකකයේ ප්‍රමාණය අනිවාර්යම වෙනස් වෙන්න ඕනේ. 32 පික්සල් එකක ප්‍රමාණය පොඩි වෙන්න ඕනේ. 42 පික්සල් එකක ප්‍රමාණය විශාල වෙන්න ඕනේ. පැහැදිලිද කතාව? පැහැදිලිද කතාව? කොහොම තියෙද්දි මම හදනවා බටන් එකක්. ওই විදියට තියෙද්දි ළමයි මම හදනවා බටන් එකක්. මම හදන බටන් එක ලොගින් කියලා. මම හදන ලොගින් කියලා බටන් එක. මම හදන ලොගින් කියලා බටන් එක. හරිද? එතකොට මේ ලොගින් කියලා මම හදපු බටන් එකේ ලොගින් කියලා මම හදපු බටන් එකේ width එක මම කියනවා පික්සල් 1000යි කියලා. මම කියනවා මෙයාගේ width එක පික්සල් 1000යි කියලා. මෙයාගේ width එක පික්සල් 1000යි. එහෙමනම් මම කියනවා මේ ලොකු ටීවී එකේ හරි මෙයාගේ තියෙනන බටන් එක පික්සල් 1000යි width එක යාගේ. හරිද? ඒතර මේ දෙන්නගෙම width එක පික්සල් 1000යි කියලා මම කියනවා. හරිද? මේ දෙන්නගෙම බටන් දෙකේ width එක පික්සල් 1000යි. හරිද? දැන් අඟල් 32 කියන ටීවී එකේ ඩිස්ප්ලේ කරන බටන් එකක් ඒකෙ width එකක් පික්සල් 1000යි අඟල් 42 කියන ටීවී එකේ ඩිස්ප්ලේ කරන බටන් එකක් ඒකෙ width එකක් පික්සල් 1000යි හරිනේ හරිනේ ඔය නැද්ද එහෙම වුණොත් එහෙම අනිවාර්යම මේ බටන් එකේ size එක වෙනස් වෙන්න ඕනේ නේද ළමයි මේ අඟල් 32 කියන ටීවී එකේ බටන් එකට වඩා හරිද අඟල් 42 කියන ටීවී එකේ බටන් එක විශාල වෙන්න ඕනේ නේද ඔයද නැද්ද හරි සරලයි අඟල් 32 කියන ටීවී එකෙන් ඔයාලා මොකක් හරි රූපයක් බලනවා නම් අඟල් 42 කියන ටීවී එකේදී ඒ රූපේ අරකට වඩා විශාලයි නේද
හොඳ නැද්ද? ඒ දේම තමයි මෙතන වෙලා තින්නේ. පැහැදිලිද ඒක? ඒක තව පැහැදිලිද? දැන් මම මෙහෙම කියන්නම්කො. ඔන්න දැන් අඟල් 32 කියලා ටීවී එකක් තියෙනවා. හරිද? ආයි මුලින් දැන් අහගන්න. ආයි මුලින් දැන් කියන්න. ටීවී දෙකක් තියෙනවා. හරිද? එකක් අඟල් 32, අනිත් එක අඟල් 42. අඟල් 32 එක පොඩි ටීවී එක, අඟල් 42 ලොකු ටීවී එක. හරිනේ? ඔන්න මම ඔය විදිහට කියන. පොඩි එක නේ ලොකු එක. හරිනේ? හරි. දැන් පොඩි එක කෙනාගේ උස කීයද? පික්සල් 1080යි. ලොකු එක කෙනාගේ උසත් පික්සල් 1080යි. පොඩි එක කෙනාගේ පල්ල පික්සල් 1920යි. ලොකු එක කෙනාගේ පල්ල පික්සල් 1920යි. එහෙනම් අනිවාර්යයෙන්ම පොඩි එක කෙනාගේ පික්සල් එකේ ප්‍රමාණයට වඩා ලොකු එක කෙනාගේ පික්සල් එකේ ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ නේද? ඕනේද නැද්ද? ඕනේ. වැඩි වෙන්න ඕනේ. ඊළඟට මම රෙසලූෂන් එක කියලා එකක් ගත්තා. මේ රෙසලූෂන් එක ගන්න කොහොමද? ඕනම ඩිස්ප්ලේ එකක height එක ගුණ කිරීම width එකනේ. එතන මෙයාගේ height එක පික්සල් 1080යි, width එක පික්සල් 1920යි. එහෙනම් මෙයාගේ පොඩි TV එකේ රෙසලූෂන් එක කීයද? 1920 වැඩි කිරීම 1080. එහෙම නැත්නම් 1080 වැඩි කිරීම 1920. හරිනේ. ආ එතකොට ලොකු TV එකේ කීයද? ලොකු TV එකේ රෙසලූෂන් එක 1080 වැඩි කිරීම 1920 නේද? height එක වැඩි කිරීම width එකනේ. එහෙනම් මේ රෙසලූෂන් එක මන්ද? ඒ කියන්නේ පොඩි TV එකේ තියෙන රෙසලූෂන් එකම තමයි ලොකු TV එකට තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්නගේ රෙසලූෂන් එක සමානයි. එහෙම නේද? මේ දෙන්නගේ රෙසලූෂන් එක සමානයි. ආ රෙසලූෂන් එක සමානයි නම් අපි ඔන්න බටන්ස් දෙකක් හදලා view කරලා බලනවා. බටන් දෙකේම width එක පික්සල් 1000යි. ආ බටන් දෙකේම width එක පික්සල් 1000යි නම් මොකද වෙන්නේ? මෙයා පෙන්වන්නේ එකම විදියට මේ ඩිස්ප්ලේ දෙකේම, හැබැයි size එක විතරක් වැඩි වෙනවා. පැහැදිලිද කතාව? මෙයාව එකම ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ එකම විදිය ඩිස්ප්ලේ එකේ පෙන්වන්නේ එකම විදියට. හැබැයි සයිස් එක විතරක් පොඩ්ඩක් මෙයාට වඩා මෙයා වැඩි වෙනවා. ඔය කතාව ක්ලියර්ද? ඔය කතාව පැහැදිලිද මොඩම? ඔව්ද නැද්ද? චැට් එකේ දාන්න. ඔය කතාව ක්ලියර්ද නැද්ද? හරි. දැන් ඔයාලා පොතේ මාතෘකාව දානවා මෙහෙම. පොතේ මෙහෙම මාතෘකාව දාගන්න. හරිද? ඩිස්ප්ලේ දෙකේ රිසලූෂන් එක සමාන වූ විට කියලා. ඩිස්ප්ලේ දෙකේ රිසලූෂන් එක සමාන වූ විට. මේව දාගන්නකෝ මාතෘකාව දාගන්න. පළවෙනි කොටස මාතෘකාව. ඩිස්ප්ලේ දෙකේ රෙසලූෂන් එක සමාන වූ විට. ඩිස්ප්ලේ දෙකේ රෙසලූෂන් එක සමාන වූ විට. සමාන වූ විට. හරිද? එහෙම මාතෘකාව දාගෙන ටක් ගාලා මේක අඳගන්න. මම විනාඩි 5ක් විතර දෙන්නම්. ඉක්මනට මේක අඳගන්න. හරිද? ඉක්මනට මේක අඳගන්න. මේ ගන්නනේ. හරි. දැන් මෙහෙම නෝට් එකක් දාගෙන මේ විදිහට. හරිද? ස්ක්‍රීන් එකේ රෙසලූෂන් එක සමාන හින්දා මෙහෙම ලියගන්න. ස්ක්‍රීන් රෙසලූෂන් එක සමාන නිසා ස්ක්‍රීන් රෙසලූෂන් එක සමාන නිසා පික්සල් එකේ ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. ස්ක්‍රීන් රෙසලූෂන් එක සමාන නිසා ඩිස්ප්ලේ දෙකේ ස්ක්‍රීන් රෙසලූෂන් හරියද ඩිස්ප්ලේ දෙක ලියගන්න. ඩිස්ප්ලේ දෙකේ ස්ක්‍රීන් රෙසලූෂන් එක සමාන නිසා පික්සල් එකේ ප්‍රමාණය වෙනස් වෙනවා. හරියද? ඩිස්ප්ලේ දෙකේ ස්ක්‍රීන් රෙසලූෂන් එක සමාන නිසා පික්සල් එකේ ප්‍රමාණය වෙනස් වෙනවා කියලා ලියගන්න. ඊට පස්සේ වරහණක් අතට ලියගන්න. වරහණක් අතට ලියගන්න. හරිද? ඒක වෙනස් වෙන්නේ එක ඩිස්ප්ලේ එකක ස්ක්‍රීන් එක අඟල් 32 සහ අනිත් එකේ ස්ක්‍රීන් එක අඟල් 42 නිසා. හරිද? මෙහෙම ලියගන්න වරහණ ඇතුලේ. මෙහෙම ලියගන්න. ඩිස්ප්ලේ එකේ සයිසස් වෙනස් වෙනවා කියලා ලියගන්න. ඩිස්ප්ලේ දෙකේ සයිස් දෙක වෙනස් වෙනවා කියලා ලියගන්න. මෙහෙම ලියගන්න. මෙහෙම මේක ළමයි ඔයාලට අවශ්‍ය දැන් අවශ්‍ය කන්ටෙන්ට් එක ඔලුවට දාගත්තා නම් හරි. ඒදී ඔලුවට දාගෙන ඔයා නෝට් එක වාගේ ඉදිරිය හදාගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? මං අර ඔයාලට අමතුනක් කියලා පොයින්ට් එකක් විතරයි කිව්වේ. හරි. මේක පොඩ ගහගන්නකෝ. ඊළඟ කතාව. හරිද? දැන් ඔයාලගේ මම කලින් ප්‍රශ්නයක් ඇහුවානේ. මතකද ඔයාලෙන් මම කලින් ප්‍රශ්නයක් ඇහුවා. අර ටීවී එක මොන ටීවී එකද ගන්න කියලා? අඟල් 32ද අඟල් 42ද? මොකද්ද ගන්න හොඳ ටීවී එක? දැන් කියන්න බලන්න. දැන් කියන බණ කට්ටිය ගන්න හොඳ ටීවී එක මොකද්ද? අඟල් 32ද අඟල් 42ද? දැන් කල්පනා කරලා කියන්න. තාමත් 42 කියන කට්ටිය ඉන්නවනේ. හරි. මම මේව කියන්නම්. හරි මම මේව කියන්නම්. දැන් අඟල් 32 කියන ටීවී එකේදී හරිද? අඟල් 32 කියන ටීවී එකේදී හරිද? මම කියවනේ ඔයාලගේ ඕනම ඉමේජ් එකක් ඕනම රූපයක් හැදෙන්න මොකකින්ද? පික්සල් වලින්නේ. එහෙම නේද? හැම රූපයක්ම හැදෙන්නේ මේ පික්සල් එකතු වෙලානේ. පික්සල් ගාණක් එකතු වෙලා තමයි ඔයාගේ රූපය හැදෙන්නේ. හරිද? ඕනම රූපයක් හැදෙන්නේ මේ පික්සල් ගාණක් එකතු වෙලානේ. හරි. දැන් මොකද වෙන්නේ? මේ එකතු වෙන පික්සල් වල size එක විශාල වෙන්න ගත්තොත් මොකද වෙන්නේ?
හරි පික්සල් එකේ ප්‍රමාණය විශාලයි. ඔන්න එකක් තියෙන එකක පික්සල් එක මෙන්න මේ වගේ පොඩි. හරිද? අනේ ඩිස්ප්ලේ එකේ පික්සල් එක මෙන්න මේ වගේ විශාලයි. හරිද? මේකේ පික්සල් එකක ප්‍රමාණය. මොකද කරන්නේ? මොකද කරන්නේ? පික්සල් එකක ප්‍රමාණය විශාල විශාල වෙන්න විශාල වෙන්න. ඒකේ ක්වලිටි එක අඩු වෙනවා කියලා පැහැදිලිද ඔයාලට? නිකන් බොඳ වෙනවා වගේ කේස් එකක් තියනවා නේද? ඔයාලා දැකලා තියනවද? අර පාරේම දාලා තියෙන ලොකු ඩිජිටල් ඩිස්ප්ලේ තියෙන්නේ. ඒක දැකලා තියනන්නේ. ඒ ස්ක්‍රීන් එකක් දුරට ගිහිලා බලද්දී ඒක ලස්සනට පේනවනට ළඟටනේ ඒකේ ක්වලිටි එක මදි වගේ පේනව නේද ඔයාලට? ළඟටනේ ළඟටනේ ඒකේ ක්වලිටි එක මදි වගේ පේනවා නේ. ආයකට හේතුව මොකද්ද? පික්සල් එකේ ප්‍රමාණය විශාලයි. පික්සල් එකේ ප්‍රමාණය විශාල නිසා මොකද වෙන්නේ? ක්වලිටි එක අඩු වෙනවා. පික්සල් එකේ ප්‍රමාණය කුඩා වෙන කුඩා වෙන කුඩා වෙන තමයි ඇත්තට මොකද වෙන්නේ? පික්සල් එකේ ප්‍රමාණය කුඩා වෙන තමයි අපේ ක්වලිටි එක වැඩි වෙන්නේ. පැහැදිලිද කතාව? ඒ කතාව වැඩි. දැන් ඇත්තට මොකද කරන්නේ ටීවී එක? දැන් 42 කියන්න එපා. මොකද ටීවී එක මුලින්ම බලන්න ඕනේ ඒ ටීවී දෙකේම රෙසලූෂන් එක මොකද්ද කියලා. රෙසලූෂන් එක සමාන නම් පික්සල් එක කුඩාම ටීවී එක තමයි ගන්න ඕනේ. පැහැදිලිද? රෙසලූෂන් සමාන නම් හොඳේ සමාන නම් පික්සල් එක කුඩාම, ඒ කියන්නේ සයිස් එක කුඩාම ටීවී එක තමයි ගන්න ඕනේ. කියන්නේ පික්සල් එක කුඩාම ටීවී එක තමයි ගන්න ඕනේ. පැහැදිලිද? හරි. තරවත් දැල්ල යන්නේ මෙහෙම. පික්සල් එකේ ප්‍රමාණය කුඩා වෙන්න ඒකේ ක්වලිටි එක වැඩි වෙනවා කියලා. ඩිස්ප්ලේ එකේ ක්වලිටි එක වැඩි වෙනවා. පික්සල් එකක ප්‍රමාණය කුඩා වෙන්න ඩිස්ප්ලේ එකේ ක්වලිටි එක වැඩි වෙනවා කියලා කියයි. ඔන්න ඊළඟ කතාවට හරි. ඊළඟ කතාවට එමු. හරි. මේක හරිනේ. හරි ඔන්න ඊළඟ කතාව. හරි. දැන් ඔන්න මෙහෙම හිතන්නකෝ. හරි. ඔන්න දැන් මෙහෙම හිතන්න. ඔන්න දැන් මේ අඟල් 32. හරිද? මේ පොඩි ටීවී එක අඟල් 32, ලොකු එක අඟල් 42. හරිනේ? මෙහෙම හිතන්න. දැන් අඟල් 42 කියන ටීවී එකේ හරිද? අඟල් 42 කියන ටීවී එකේ height එක පික්සල් 1080යි. width එක පික්සල් 1920යි. හරිද? මේ තියෙන එතකොට ඒකේ resolution එක. පැහැදිලිද? මේ තියෙන එකේ resolution එක. හරිනේ? ඊට පස්සෙ උනත ඊළඟ ටීවී එක පොඩි ටීවී එකේ තියෙන අඟල් 32. පොඩි අවුලක් තියෙනවා. මෙයාගේ height එක පික්සල් 1080 නෙවෙයි. 768යි කියලා මම කියනවා. මෙයාගේ height එක පික්සල් 768යි. හරිද? මෙයාගේ width එක පික්සල් 1366. පික්සල් 1366යි මෙයාගේ විත් එක. පැහැදිලිද? ආ දැන් මොකද කේස් එක? දැන් මේ දෙන්නගේ රෙසලූෂන් එක සමානයිද වෙනස් වේද? චැට් එක දාන්න. දැන් මේ දෙන්නගේ රෙසලූෂන් එක සමානයිද වෙනස්ද? දැන් මේ ටීවී දෙකේ රෙසලූෂන් එක සමානද වෙනස්ද? වෙනස් නේද? වෙනස් නේද? ඇයි වෙනස් වෙන්නේ? මේ පොඩි ටීවී එකේ රෙසලූෂන් එක කීයද? 768යි 1366යි. පැහැදිලිද? හැබැයි ලොකු ටීවී එකේ මොකද්ද රෙසලූෂන් එක? 1080යි 1920යි. එහෙනම් දැන් මේ දෙන්නේ රෙසලූෂන් එක වෙනස් නේ? රෙසලූෂන් එක වෙනස් වෙනදා පික්සල් එකේ ප්‍රමාණය දැන් අපිට හරියටම කියා ගන්න අමාරුයි නේද? එහෙම අවුලක් එනවා නේද? හරියටම කියා ගන්න අමාරු ප්‍රශ්නයක් එනවා නේ? හරි. කොහොම ප්‍රශ්නයක් තියෙද්දි මම මෙහෙම වැඩක් කරනවා. හරිද? ඔය වගේ ප්‍රශ්නයක් තියෙද්දි මම මෙහෙම වැඩක් කරනවා. හරිද? මම හදනවා බටන් එකක්. ඔන්න මම බටන් එකක් හදුවා. මේ බටන් එකේ විත් එක මම සෙට් කර ගන්නවා පික්සල් අපි තුම මෙහෙම 1800යි කියලා මම දෙන්න. ඔන්න මෙයාගේ බටන් එක 1800යි. හරිද? ආ ඔන්න දැන් මම මෙතනත් බටන් එකක් හදා ගන්නවා. ඔය බටන් එකේ විත් එකත් මම දෙනවා මෙන්න මෙහෙම. පික්සල් 1800යි කියලා දෙනවා. පික්සල් 1800යි කියලා දෙනවා. එතකොට මේකේ පික්සල් විත් එක කීයද? මේකේ විත් එක පික්සල් 1366යි. පික්සල් 1800ක බටන් එකක් දුන්නොත් එහෙම මේ වගේ නේද බටන් එක හැදෙන්නේ? මේ වගේ බටන් එකක් හැදෙන්නේ නේ? 1800 කියන්නේ 1360ට වඩා ගොඩක් ලොකුයි නේ. එතකොට මේ ඩිස්ප්ලේ එකේ සම්පූර්ණයෙන්ම අපිට බටන් එක පෙන්වන්නේ නැහැ නේද? සම්පූර්ණයෙන් බටන් එක පෙන්වන්නේ නැහැ නේද? සම්පූර්ණයෙන් බටන් එක පෙන්වන්නේ නැද්ද? කවුද නැද්ද? සරලයි. බටන් එක අපිට සම්පූර්ණයෙන් පෙන්වනවද නැද්ද? සම්පූර්ණයෙන් පෙන්වන්නේ නැහැ නේ. හරි. මම මේ දෙකත් අයින් කරගන්නම් දැන්. හරිද? අඟල් 32 42 කියන කතාවත් අයින් කරගන්න. දැන් ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔන්න එක බටන් එකක් හදාගත්ත පික්සල් 1000. දැන් පික්සල් 1800ක බටන් එකක් හදලා තින්නේ. හරිද? ඔයාලා කෝඩ් කරලා තින්නේ පික්සල් 1800යි කියලා. හරිනේ? 1800යි. මෙයාගේ පෙන්වන්න පුළුවන්. ඒකට හේතුව මොකද්ද? මෙයාගේ පෙන්වන්න පුළුවන්. මෙයාගේ පික්සල් 1920ක්ම තියෙනවා. ඒකෙන් 1800ක ප්‍රමාණයකගෙන බටන් එක හදලා තියෙනවා. හැබැයි මෙයාගේක පෙන්වන්න බැ පොඩි එක්කෙනාගේ. හේතුව මොකද්ද?
එයාගේ පළල උපරිම තියෙන්නේ පික්සල් 1366ක් විතරයි. හැබැයි බටන් එක දිනවා පික්සල් 1800ක් නේ. 1800ක් තියෙනවා. හැබැයි පෙන්වන්න පුළුවන් 1366. ඉතුරු ටික නෑ නේද පෙන්වන්නේ? ඉතුරු ටික පෙන්වන්න බෑ නේ. එතකොට අපිට මේ ලොකු ස්ක්‍රීන් එකේ බලන වෙබ් පේජ් එක ඒ විදිහටම පොඩි ස්ක්‍රීන් එකේ බලා ගන්න බෑ නේද? බෑ නේද? එහෙම නොත් අවුලක් වෙනව නේද? අවුලක් වෙනවද නැද්ද? හොඳ නැද්ද? අවුලක් වෙනවනේ. අර ඔයාලගේ ටෙස්ලා පේජ් එකත් අර ලොකු පොඩි කරද්දී අවුලක් වුණා නේද? ඒ මේ වගේ අවුලක් නේද උනේ? මේ වගේ අප්සෙට් එකක් නේද උනේ? ඒ කියන්නේ මෙන්න මේ වැඩේ නේද වෙලා තියෙන්නේ. ඔයාලගේ දැන් පික්සල් 1000 සෝරි පික්සල් 1000ක විත් එකක් දීපු බටන් එක තිබ්බනේ. එයා මේ වගේ ෆුල් ස්ක්‍රීන් එකක පෙන්නවා. හැබැයි හාෆ් ස්ක්‍රීන් එකක බැලුවොත් එහෙම නිකන් මොබයිල් වීව් එකක් වගේ ගත්තොත් බටන් එක සම්පූර්ණයෙන් පෙන්වන්නේ නැහැ නේද? පෙන්වන්න පුළුවන් කොටස විතරයි නේද පෙන්වන්නේ? ඒ කතාව නේද මේ වෙලා තියෙන්නේ? ඒ කතාව නේද මේ වෙලා තියෙන්නේ? හොඳ නැද්ද? ඔව්නේ. මේක වෙන ප්‍රශ්නයක් නේද ළමයි? මේක වෙන ප්‍රශ්නයක් නේද? මේක ලොකු ප්‍රශ්නයක් නේ. මෙහෙම වුණොත් එහෙම වෙන ප්‍රශ්නයක් වෙනවා නේ. එතකොට අපිට රෙස්පොන්සිව් වෙබ් ඩිසයින් එකක් කරගන්න වෙන්නේ නැහැ නේ. හරියට හරි. හරි දැන් පොතේ මාතෘකාව දාගන්න. ස්ක්‍රීන් රෙසලූ ඩිස්ප්ලේ දෙකේ ස්ක්‍රීන් රෙසලූෂන් එක අසමාන වූ විට ස්ක්‍රීන් දෙකේ හරිද රෙසලූෂන් එක අසමාන වූ විට ඩිස්ප්ලේ දෙකේ ස්ක්‍රීන් රෙසලූෂන් එක අසමාන වූ විට කොහොමද ලියාගන්න රෙසලූෂන් එක ඉස්සෙල්ල සමාන අවස්ථාව ඒ අවුලද රෙසලූෂන් එක සමාන අවස්ථාවේද අවුලක් නැහැ හැබැයි රෙසලූෂන් එක අසමාන වන ගමන් ලොකු අවුලක් එනවනේ අසමාන වූ විට කියලා මේකට ටග් ගාලා අඳගන්නකො ළමයි මේක තැනගෙන මේ බටන් එක අර ස්ක්‍රීන් එක පොඩක් එළියට පැනලා දින අඳගන්න හරිද කට්ටිය මේක අඳගත්තද ටයිම් මොන කට්ටිය දුසන් හරි එතකොට මේකට තියෙන විසඳුම මොකද්ද ළමයි මේකට තියෙන විසඳුම මොකද්ද කියන බෑන හොඳට කල්පනා කරලා මේක අපිට දෙන බුලා විසඳුම මොකද්ද මේකට අපිට දෙන බුලා විසඳුම මොකද්ද හොඳට කල්පනා කරලා කියන්න පුළුවන් කට්ටියට මොකද්ද මේකට දෙන විසඳුම විසඳුම මොකද්ද මේ මාක් එක හඳුනනවද මේ මාක් එක ප්‍රසන්ටේජ් මාක් එක නේද මේක ප්‍රසන්ටේජ් මාක් එක නේද හරි අපිට පුළුවන් වේ නේද මේ විත් එක ප්‍රසන්ටේජ් එකකින් දෙන්න ප්‍රසන්ටේජ් එකකින් එහෙම දුනොත් වැඩේ හරියයි කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට කල්පනා කරලා බලන්න ප්‍රසන්ටේජ් එකක් යූස් කරලා විත් එක දුන්නොත් අපිට වැඩේ හරියයි මේක අපි ප්‍රසන්ටේජ් එකකින් දුන්නොත් වැඩේ හරියයිද අපි බලමුකෝ කොහොමද කියලා මම කියනවා මට ඕනේ මේ ස්ක්‍රීන් එකකින් භාගය හරියටම ස්ක්‍රීන් එකකින් භාගයකට මේ බටන් එක හදාගන්න කියලා ස්ක්‍රීන් එකකින් භාගයකට ස්ක්‍රීන් එකකින් භාගය කියන්නේ කීයද පික්සල් කීයද ස්ක්‍රීන් එකකින් භාගය කියන්නේ පික්සල් කීයද ස්ක්‍රීන් එකකින් භාගය කියලා කියන්නේ මොකද්ද පික්සල් කීයද 1920 පෙදීම දෙක නේද 1920 පෙදීම දෙක නේද කීයද හොඳ නැද්ද මේ ස්ක්‍රීන් එකකින් භාගයයි කියලා කියන්නේ පික්සල් 1920 පෙදීම දෙක නේද හොඳ නැද්ද ඕනේ 1920 පෙදීම දෙක නේ ඒ කියන්නේ හරියට බැලුවොත් පර්සන්ටේජ් එකක් විදියට ගත්තොත් මේ ප්‍රමාණය 50යි නේද හොඳ නැද්ද පර්සන්ටේජ් එකක් විදියට ගත්තොත් මේ ප්‍රමාණය 50යි නේද ළමයි පර්සන්ටේජ් එකක් විදියට ගත්තොත් මේ ප්‍රමාණය 50යි නේද හරියට හරි දැන් ඔන්න මට මේ ස්ක්‍රීන් එකේ half ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එකේ භාගයයි මේ බටන් එක හදාගන්න ඕනේ හරිද එහෙනම් මොකද කරන්නේ එහෙනම් දැන් මෙයාගේ විත් එක කීයද 1366 නේ ඔය 1366 න් භාගයක් මම ගන්නවා ඔය 1366 න් භාගයයි කියන්නේ කීයද 150යි නේද percentage එකක් විතර ගත්තොත් එහෙම 150යි නේද හොඳ නැද්ද percentage එකක් විතර ගත්තොත් කීයද 150යි නේද හොඳ නැද්ද ඕනේ දැන් මොන percentage mark එක use කරන මේ වැඩි අපිට කරගන්න පුළුවන් නේද පික්සල් එකේ ප්‍රමාණය වෙනස් නමුත් අපිට පෙන්වන output එක සමානයි නේද හොඳ නැද්ද හොඳ නැද්ද දැන් මම කියනවා මෙයාගේ බටන් එක හදන්න මේ ස්ක්‍රීන් එකේ සම්පූර්ණ width එකෙන් 150ක් අරගෙන. ඒතොර 1366 බෙදීම දෙක තමයි පික්සල් ලගේ. නමුත් අපිට ස්ක්‍රීන් එකේ භාගයකට සෙට්ලා දෙන ඕන බටන් එක. පොඩි ස්ක්‍රීන් එකේ. ලොකු ස්ක්‍රීන් එකේ ගත්තොත් මම කියනවා ලොකු ස්ක්‍රීන් එකනොත් හරියට භාගයකට මේ බටන් එක සෙට් කරගන්න කියලා. එහෙනම් මොකද කරන්නේ? එයාගේ 150යි කියලා දෙනවා සම්පූර්ණ width එකේ. පික්සල් ලගේ ගත්තොත් වෙනස් 1920 බෙදීම දෙක. මේක එකගයක්, මේක තවත් එකගයක්.
නමුත් output එක සමානයි නේද? output එක සමානයි. මෙයාගේ percentage එක සමාන හින්දා නේද? සම්පූර්ණ screen එකේ width එක 100ට බෙදලා 100න් 50කට මම දීලා තියෙන්නේ. අනිත් එක්කෙනාගේ සම්පූර්ණ screen එක 100කට බෙදලා 100න් 50ක width එකක් දීලා තියෙනවා button එකට. පැහැදිලිද කතාව? එතකොට මේ වැඩේ සමානයි නේද ළමයි? දැන් අපිට වෙන්න output එක සමානයි නේද? resolution එක වෙනස් වෙලත් අපිට පෙන්වන output එක සමානයි නේද? හොඳ නැද්ද? chat එක දාන්න හොඳ නැද්ද? resolution එක වෙනස් වුණත් අපිට පෙන්වන output එක සමානයි නේද? ඔවනේ. එතකොට මේ කතාව පැහැදිලිද ඔයාලට? දැන් pixel ගණන් දදා ඉන්න ඕනේ නැහැ ඔයා responsive කරගන්න නම් මොකද කරන්න වෙන්නේ? web page එකක් responsive කරන කියන්නේ මොකද්ද? ඕනම screen එකක එකම විදියට output එක පෙන්වනවා කියන්නේ web page එක responsive කරනවානේ. එහෙනම් web page එකක් responsive කරගන්න නම් මොකද කරන්න බලමු ඔයාලට. ලේසිම දේ තමයි percentage mark එක use කරන එක. pixel වෙනකොට. පැහැදිලිද කතාව? පැහැදිලිද කතාව? හරි. යටින් දාගන්න විසඳුම කියලා. හරිද? අර අර කලින් තිබ්බ ප්‍රශ්නේට විසඳුම. විසඳුම කියලා දාලා responsive web design කියලා ලියාගන්න මාතෘකාව. responsive web design කියලා. හරිද? responsive web design කියලා ලියන්න මාතෘකාවක්. හරිද? මාතෘකාවක් දාගෙන මේ කට්ටක් ගාලා ඇඳගන්න කොළම අර තිබ්බ ප්‍රශ්නේට විසඳුම. මේක තමයි. මේ කට්ටක් ගාලා ඇඳගන්න. ඇඳගෙන ඉන්න chat එකේ දාන්න කියලා දාන්න. හරි. හොඳට අහගන්න. මෙහෙම නෝට් එකක් දාගන්න කොළම. ඔයාලා මෙහෙම නෝට් එකක් දාගන්න. මේ නෝට් එකක් දාගන්න. screen resolution එක අසමාන වූ විට screen resolution එක අසමාන වූ විට හරිද? screen resolution එක අසමාන වූ විට අපිට එක වගේ output එකක් ගන්න අවශ්‍ය නැහැ. අපිට එක වගේ output එකක් ගන්න අවශ්‍ය නැහැ. අපිට එක වගේ output එකක් ගන්න අවශ්‍ය නැහැ. වරහණක් විතර දාගෙන responsive කියලා. වරහණක responsive කියලා දාගන්න. එක වගේ output එකක් ගන්න අවශ්‍ය නැහැ. වරහණක් විතර දාගෙන responsive කියලා. අපිට percentage එක use කරන්න සිද්ධ වෙනවා කියලා ලියගන්න. අපිට percentage එක යූස් කරන්න සිද්ධ වෙනවා. අපිට percentage එක යූස් කරන්න සිද්ධ වෙනවා. හරිද? හරි. දැන් අපි කෝඩ් කළත් බලමු නේද? දැන් මේ දින ඔයාලගේ කෝඩ් එකනේ. කෝඩ් එකේ මේ සම් බටන් එකට හරිද? ඔයාලා මේ කෝඩ් එකේ බටන් එකට දීපු width එක pixel 1000නේ. pixel 1000ක width එකක් දීපු ගමන් මොකද වෙන්නේ? full screen එකක නම් පෙන්නනවා. හැබැයි mobile view එකක වගේ මේව පෙන්නන්නේ නැහැ. එහෙම නේද? හොඳ නැද්ද? හොඳ නැද්ද? ඕනේ full screen එකක පෙන්නනවා. හැබැයි mobile view එකක වගේ පෙන්නන්නේ නැහැ නේ. ඒක upset නෙමෙයි වැඩේ නේ. මම මේ වැඩ කරනවා. මෙතන width එක. හරිද? pixel වලින් දැන්නද මම 150යි කියලා දෙනවා. percentage එක. 150යි කියලා දීපු ගමන් මොකද වෙන්නේ? ආ. සම්පූර්ණ page එකකත් 150යි පෙන්වන්නේ with button එක හැදෙන්නේ. mobile view එකකත් 150යි හැදෙන්නේ. එකද වැඩි. මේ ඕනම size එකක සම්පූර්ණ device එකේ width එක අරගෙන එයාගෙන 150 යි හදේ. දැක්කද වැඩි. මේකත් කෝඩ් කරලා බලන්න ඔයාලම. කෝඩ් කරලා බලන්න. හරි. දැන් මෙහෙම වැඩවුත් මම කියනවා ඔයාලට. මෙතන width එක 150 කියලා දෙන්න. ඊට පස්සේ මෙයාට margin left එකක් දෙන්න 125යි කියලා. margin left එකක් දෙන්නවල 125යි කියලා. අපිට මොන වගේ output එකක් එද නම? margin left එකක් 125 කියලා දුන්න මොන වගේ output එකක් එද? මොන වගේ output එකක් අපිට හම්බෙයිද? හොඳට බලන්න. එහෙම වුණත් අපිට මේ button එක send වෙනවා. මොන screen එකේ වුණත් මේ button එක අපිට send වෙලා තමයි තියෙන්නේ. දැක්කද වැඩි? මොන screen එකේ වුණත් button එක අපිට send වෙනවා. ඒකට හේතුව මොකද්ද? ওই button එක send වෙන්න හේතුව තමයි ළමයි සම්පූර්ණ screen එකේ width එක කීයද? සම්පූර්ණ screen එකේ width එක 100%යි නේ. අපි දැන් percentage එක විදින ගත්තේ 100%යි තමයි සම්පූර්ණ screen එකේ width එක නේ. හරි. එතකොට අපි button එකේ width එක කීයද? අපේ button එකේ width එක කීයද? button එකේ width එක ඔන්න 150යි නේ. හරි. button එකේ width එක 150යි. දැන් ඔයාලමට කියන්න button එකේ width එක 150යි නං. අපිට තව කීයක් ඉතුරුලා තියෙනවද? තව කීයක් ඉතුරුලා තියෙනවද? chat එක දාන්න. තව 50ක් ඉතුරුලා තියෙනවා නේ. හරි. ඒකිනොත් දැන් මම margin left එකට දුන්නානේ 150යි කියලා නේ. මම දැන් margin left එකට දුන්නා 100ට sorry 125යි කියලා නේ. margin left එකට දුන්නා 125යි කියලා නේ. ඒකත් mark කරගමුකෝ.
මොන දැන් මම මාජින් ලෙෆ්ට් එකකුත් දීලා තියෙන කොච්චරද 125යි කියලා. මොන මම මාජින් ලෙෆ්ට් එක 125යි කියලා දුන්නා නේ. මාජින් ලෙෆ්ට් එක 125යි. එතකොට මුලින්ම සම්පූර්ණ ඩිස්ප්ලේ එකෙන් 125ක මාජින් ලෙෆ්ට් එකකට පස්සේ 150ක බටන් එකක් ඇදලා තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවටදී මෙතෙන්ටදී 175ක් කම්ප්ලීට්ලා ඉවරයිනේ. මෙතෙන්ටදී 175ක් කම්ප්ලීට්ලා ඉවරයිනේ. එතකොට 175ක් ගියම කීයද? කීයද? 175ක් ගියම කීයද? 175ක් ගියාම කීයද? 30යිද? 40යිද? කියලා. 175කට නම් කීයද? චැට් එකේ දාන්න. කොහොමද කීයද කීයද? තව 25නේ. තව 25ක් ඉතුරුයි අනිත් පැත්තේ. එතකොට නොදැනුවත් මොකද වෙලා තියෙන්නේ? මේ බටන් එක සෙන්ටර් වෙලා තියෙනවා. පැහැදිලිද කරා? අපි නොදැනුවත්ම දැන් මොකද වෙලා තියෙන්නේ? මේ බටන් එක සෙන්ටර් වෙලා තියෙනවා. පැහැදිලිද වැඩි? පැහැදිලිද කරා? පැහැදිලිද කරා? හරි. මේකට අගාලි ඉස්සලා ඇදගන්නම. මේක ඇදගන්න. හරිද? සම්පූර්ණ නිකන් කොටුවක් ඇදලා කොටුවේ තියෙන බටන් එකක් හදන්න. බටන් එක ඇදලා සම්පූර්ණ විත් එක 100ට 100යි. එයාගේ මාජි ලෙෆ්ට් එක 25යි. බටන් එකේ විත් එක 50යි. එතන ඉහට තව 125ක් ඉතුරුලා දෙනවා කියලා දාන්න. මේදී මේකට අපි පාවිච්චි කරු ප්‍රොපර්ටිස් දෙක. මේකත් වෙනම ලියාගන්න. ඒකට අපි පාවිච්චි කරු ප්‍රොපර්ටිස් දෙක තමයි මේදී මේ අවුට්පුට් එක ගන්න. මේකත් ඉස්සෙල්ලා අඳ ගන්නකො ළමයි. මේකත් අඳ ගන්න. ඇඳගෙන ඉවර වෙලා මේකත් කෝඩ් කරලා අවුට්පුට් එක අරගෙන බලලා මට චැට් එකේ දාන්න කියලා දාන්න. මේක මුලින්ම අඳ ගන්න පොතේ ඇඳගෙන ඉවරලා කෝඩ් කරගන්න. කෝඩ් කරලා අවුට්පුට් එකක් අරන් බලලා චැට් එකේ දාන්න කියලා දාන්න. අවුලක් තියෙනවා නම් ආය අහන්න. ඔය වගේම හයිට් එක සෙට් කරගන්න පුළුවන් අපිට ප්‍රසන්ටේජ් එකක් විදිහට පික්සල් ගණන් දෙන්න ඕනේ නැහැ. ප්‍රසන්ටේජ් එක විදිහට හයිට් එක සෙට් කරගන්න පුළුවන්. ඕනම කෙනෙක්ගේ පික්සල් ලගේ වෙනුවට දැන් අපිට ප්‍රසන්ටේජ් එකක් පාවිච්චි කරලා මේව රෙස්පොන්සිව් කරගන්න පුළුවන්. පැහැදිලිද කතා? දැන් ඔයාලා ටෙස්ලා පේජ් එකකට ඕන රෙස්පොන්සිව් කරගන්න පුළුවන්. හරි. මේකට අගල කෝඩ් කරගන්න මේක නෝට් කරලා කෝඩ් කරලා අවුට්පුට් එක ගන්න චැට් එකේ දාන්න කියලා දාන්න. හරිනේ? දාන්න කියලා දාන්න. මම පොඩි වෙලාවක් දෙන්න. හරිනේ? හරි දැන් හතර අහගන්න. ඊළඟට අපි තමයි තව පොඩි කතාවක් තියෙන ඉගෙන ගන්න. හරිද? ඒකත් බලමුකෝ අපි. හරි. මම මෙයාගේ මාජින් ලෙෆ්ට් එක අයින් කරලා දානවා. හරිද? මම දැන් මාජින් ලෙෆ්ට් එක අයින් කරලා දානවා. හරි. දැන් මම කියන මේ වැඩ කරන්න කියලා. මේ ස්ක්‍රීන් එකේ සයිස් එක වෙනස් වෙද්දී එක එක ප්‍රමාණ වලින්, ඒ කියන්නේ මේ ඩිස්ප්ලේ එකේ විත් එක. සරලවම කියනවා නම් මේ සම්පූර්ණ ඩිස්ප්ලේ එක තියෙනවානේ. මෙයාගේ විත් එක වෙනස් වෙන බෑග්ග්‍රවුන්ඩ් කලර් එක චේන්ජ් කරන්න කියලා මම කියනවා. JavaScript නෑ 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 JavaScript පාවිච්චි කරන්නේ නෑ මේකට. මේකට අපි CSS වලම තවත් කෙනෙක් තමයි පාවිච්චි කරන්නේ. හරිද? මේක මෙච්චර දවසවල ඉගෙන ගත්තේ නෑ. අද ඉගෙන ගන්නවා. හරිද? අද ඉගෙන ගන්න අද. අපිට ළමයි CSS ෆයිල් එකක් පාවිච්චි කරලම පොඩි පොඩි animation හදා ගන්න පුළුවන්. තේරෙනවද? CSS ෆයිල් එකකම අපිට පොඩි පොඩි animation එම හදා ගන්න පුළුවන්. අන්නේ හදා ගන්න කෙනාට අපි කියනවා media core එකක් කියලා. හරිද? ඒ හදා ගන්න කෙනාට අපි කියන ළමයි මීඩියා කෝර් එකක් කියලා. පැහැදිලිද? මීඩියා කෝර් එකක් කියලා අපි කියනවා. හරි. පොතේ මාතෘකාව දාගෙන මීඩියා කෝර් කියලා. දාලා ලියා ගන්න CSS ෆයිල් පාවිච්චි කරලා පොඩි පොඩි animation හදාගන්න මේ මීඩියා කෝරිස් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. CSS වලින් පොඩි පොඩි animation වැඩ කරගන්න මෙන්න මේ මීඩියා කෝරිස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එමු ලියා ගන්න. මීඩියා කෝර් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් CSS වල පොඩි පොඩි animation part කරගන්න. මොකද මීඩියා කෝර් එකක format එක? ඇඩ් මීඩියා කියලා වරහණක් දානවා. ඕපන් සහ ක්ලෝසින් කර්ලි බ්‍රැකට් එකක් දාලා එයාගේ තුල තමයි කෝඩ් කරන්නේ. මෙතන මේ වරහණ තුල මොනවද ලියන්නේ? වරහණ තුල අපිට ළමයි පික්සල් රේන්ජ් එකක් ලියන්න පුළුවන්. යම් කිසි පික්සල් ප්‍රමාණයක් වගේ එකක්. පික්සල් රේන්ජ් එකක් වගේ ලියන්න පුළුවන් අපිට මේ වරහණ ඇතුලේ. පැහැදිලිද? වරහන් ඇතුලේ පික්සල් රේන්ජ් එකක් වගේ ලියන්න පුළුවන්. එතකොට මේ මීඩියා කෝරි එකේ ඕපන් සහ ක්ලෝසින් කර්ලි බ්‍රැකට් එක ඇතුලේ අපිට CSS ලියන්න පුළුවන්. හරිද?
මීඩියා කුවරේක ඇතුලේ අපිට හරි හොඳට අහගන්න. මීඩියා කුවරේකේ ඕපන් සහ ක්ලෝසින් කර්ලි බ්‍රැකට්ස් ඇතුලේ අපිට CSS ලියන්න පුළුවන්. කොහොම ලියන්නේ? සිලෙක්ට් එකක් ලියලා මොකද ලියන්නේ? ඕපන් සහ ක්ලෝසින් කර්ලි බ්‍රැකට් එකක් දාන්න. එයාගේ ඇතුලේ property colon value semicolon පැහැදිලිද? මේක තමයි මේ මීඩියා කෝර එකේ ඇත්තම ෆෝමැට් එක. පැහැදිලිද කතාව? පැහැදිලිද කතාව? පැහැදිලිද වැඩේ? හොඳ නැද්ද? මේක තමයි මීඩියා කෝර එකක් කියලා කියන්නේ. තේරෙනද කට්ටියට වැඩේ? මේක තමයි මීඩියා කෝර එකක් කියලා කියන්නේ. පැහැදිලිද? at media කියලා වරහණක් දානවා. එයාගේ ඇතුළේ pixel range එකක් ලියනවා. නිකන් අර if condition එක වගේ දෙයක් තමයි මේ තියෙන්නේ. මේ pixel range එක true වුණොත් එයාගේ open සහ closing curly bracket එක ඇතුළට යනවා. ආ එයාගේ ඇතුළේ අපිට ඕනි තරම් css ලියන්න පුළුවන්. මේ වගේ css code කියලා ඕනි තරම් ලියන්න පුළුවන් මේ media core එක ඇතුළේ. පැහැදිලිද වැඩේ? පැහැදිලිද වැඩේ? හරි. media core එකක format එක කියලා මේකත් ලියා ගන්නකො. හරිද කට්ටිය? ඔව් web engineering පොතේ තමයි ලියන්න ඕනේ. හරි අපි මේ වීඩියෝ කෝරේ ප්‍රැක්ටිකලි කරලා බලමු. හරි මම ලියනවා මෙහෙම. at media කියලා වරහණක් දානවා. ඊයස ඕපන් සහ ක්ලෝසින් කර්ලි බ්‍රැකට් එකක් දානවා. වරහණ ඇතුලේ මම ලියනවා මෙහෙම එකක්. min width එක. min width එක pixel 700යි කියලා මම දානවා. minimum width එක pixel 700යි. ඔය අවස්ථාවේදී මොකද මම කරන්නේ .btn හරිද .btn කියලා ඒ බටන් එකේ background color එක මම red කියලා දෙනවා background color එක red කියලා දෙනවා පැහැදිලිද minimum width එක pixel 700 දී pixel හරිද minimum width එක pixel 700 දී බටන් එකේ background color එක රතු පාට කරන්න කියලා මම කියනවා මොකක් වේද බලමු ඔන්න දැන් minimum width එක pixel 700 වෙලාද නැද්ද? තාම වෙලා නැහැ. ඔහොම ටික 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 යනකොට ටික 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 යද්දි ළමයි minimum width එක 7 pixel 700 කියන තැනට ඔන්න එනවා. ආ ආපහු ගමන් background color එක රතු බලන්න. දැක්කද වැඩි? minimum width එක pixel 700 කියන මොකද්ද? pixel 700 හෝ ඊට වැඩි අවස්ථාවදී නේද? ඒක නේද? අඩුම width එක pixel 700යි. ඒ කියන්නේ අඩුම width එක pixel 700 කියන්නේ 700 ඉඳන් වැඩි පැත්තෙ නේද? හොඳ නැද්ද? 700 ඉඳන් වැඩි පැත්තෙ නේ. හොඳ නැද්ද? ආ එතකොට ඒ අවස්ථාවේදී ඔන්න background color එක change වෙනවා. දැකද වැඩි? දැකද වැඩි? මේකට අකල කෝඩ් කරගන්නකෝ. මේකත් කෝඩ් කළා. මේක කෝඩ් කළා මේක පොතේත් ලියාගන්නකෝ ළමයි. මේක කෝඩ් කළා example එක කියලා මේක පොතේත් ලියාගන්න. මම note එක දෙන්නම්. මේ කෝඩ් කළා මේක පොතේ ලියාගන්න. හරිද කට්ටිය? හරි දැන් මෙහෙම ලියාගන්න. මෙතනදි වෙන්නේ මෙහෙම ලියන්න හරිද? පොයින්ටර් දාලා ලියාගන්න. මෙතනදි වෙන්නේ ඩිස්ප්ලේ එකේ හරිද? මෙතනදි වෙන්නේ ඩිස්ප්ලේ එකේ මිනිමම් විත් එක පික්සල් 700. ඩිස්ප්ලේ එකේ මිනිමම් විත් එක පික්සල් 700. හෝ ඊට වැඩි අවස්ථාවකදී ඔය ඊට වැඩි අවස්ථාවකදී ඩිස්ප්ලේ එකේ මිනිමම් විත් එක පික්සල් 700 හෝ ඊට වැඩි අවස්ථාවකදී පික්සල් 700 හෝ ඊට වැඩි අවස්ථාවකදී පික්සල් 700 හෝ ඊට වැඩි අවස්ථාවකදී එයාගේ ඇතුළේ තියෙන CSS ටික ඇප්ලයි වෙනවා. එයාගේ ඇතුළේ තියෙන CSS ටික ඇප්ලයි වෙනවා. එහෙම ලියගන්න. එයාගේ ඇතුළේ තියෙන CSS ටික ඇප්ලයි වෙනවා. minimum width එක pixel 700 හා හෝ ඊට වැඩි අවස්ථාවකදී තමයි යාගේ තියෙන css ටික apply වෙන්නේ. පැහැදිලිද කතාව? හරි. අපි තවම එකක් දාගමුකෝ. මේ වගේ මම තව media core එකක් ගන්නවා ළමයි. හරිද? ඔන්න ඔය වගේම මම තව media core එකක් ගන්නවා. එයාගේ minimum width එක මම pixel 1200යි කියලා දෙනවා. දීලා background color එක මම දෙනවා green red අපි yellow කියලා දෙමුකෝ. yellow කියලා මම දෙනවා. හරි එතකොට දැන් බලන්න ඕන minimum width එක ඒ කියන්නේ pixel 700ට අඩු අවස්ථාවේදී කොළ පාට
ඕමෝම ගිහිල්ලා 700 හෝ ඊට වැඩි වුණ ගමන්ම මොකද වෙන්නේ? රතු පාටට බැන්න. එහෙමත් ගිහිල්ලා ටික 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 ගිහිල්ලා 1200 බැන්න ගමන් කහ පාට උනා. දැක්කද වැඩි? 1200 බැන්න ගමන් ඔන්න කහ පාට උනා. දැක්කද වැඩි? දැක්කද වැඩි? දැන් මේ මීඩියා පුරිස වල animation වගේ වැඩ කරගන්න තෝරන පාවිච්චි කරන්න පුළුවන් නේද? responsible දුනා. පුළුවන් නේද? මේක ටැගල කෝඩ් කරගෙන බලන්නම මේකත් කෝඩ් කරලා අවුට්පුට් එක අරන් chat එකේ ඕකේ කියලා message එකක් දාන්න. හරි. ඔන්න ඔය වගේම අපිට තව කෙනෙක්ව පාවිච්චි කරන්න පුළුවන්. ඔය වගේම අපිට max width එක කියලා කෙනෙක්වත් පාවිච්චි කරන්න පුළුවන්. min width එක නෙවෙයි max width එක කියලා. ආ max width එක pixel 700යි කියලා මම මේ color එක change කරනවා පොඩ්ඩක්. අපි orange වගේ දෙමුකෝ. orange වගේ color එකක් දෙමු. හරි. max width එක pixel 700යි කිව්වම මොකද්ද වෙන්නේ? ආ max width එක pixel 700යි කිව්වම ළමයි මෙන්න මෙහෙම වැඩක් තමයි වෙන්නේ. max width එක pixel 700 ගිවම pixel 700 වෙනකන් pixel 700 වෙනකන් එයාගේ ඇතුළේ තියෙන css ටික apply වෙනවා 700 පැන්න ගමන් අර පුරුදු එකේනවා apply වෙනවා දැක්කද වැඩි max width එක pixel 700 ගිවම pixel 700 දක්වා min width එක කිව්වොත් pixel 700 සිට max width එක කිව්වොත් pixel 700 දක්වා පැහැදිලිද කතාව පැහැදිලිද කතාව හරි මේකට ටග් ගාලා කෝඩ් කරලා පොතේ ලියා ගන්නකෝ දැන් මැක්ස් විත් එක මේකත් කෝඩ් කරලා පොතේ ලියගන්න මම නෝට් එක දෙන්න පොතේ ලියලා chat එකේ දාන්න කියලා දන්න මම නෝට් එක දෙන්න හරිද කට්ටිය හරි දැන් මෙහෙම ලියගන්න මේකෙදි වෙන්නේ මෙහෙම ලියන්න මෙහෙම පොයින්ට් එක දාලා ලියකට මෙහිදි වෙන්නේ මේ කෝඩ් එකේ වෙන්නේ මේ කෝඩ් එකෙන් වෙන්නේ මැක්සිමම් විත් එක පික්සල් 700 මැක්සිමම් විත් එක පික්සල් 700 වරහාංගෙ තු දාගන්න පික්සල් 700 දක්වා කියලා හරිද පික්සල් 700 දක්වා හරිද එහෙනම් මැක්සිමම් විත් එක පික්සල් 700 කියන්නේ පික්සල් 700 දක්වා 700 වෙනකන් විතරයි එතනින් එහාට නෑ හරි එනික බිංදුවේ ඉඳලා 700 වගේ හරිද පික්සල් 700 දක්වා මෙයාගේ තියෙන CSS ටික apply කරනවා කියලා මෙයාගේ තියෙන CSS ටික apply කරනවා හරිද අර මිනිමම් විත් එකේ පික්සල් 700 සිට කියලා ලියාගන්න ළම හරිද පික්සල් 700 සිට කියලා මිනිමම් විත් එකේ ලියාගෙන මැක්සිමම් විත් එකේදී පික්සල් 700 දක්වා කියලා ලියාගෙන. එතකොට ඔයාලට මේක පැටලෙන්නේ නැතිද? පික්සල් 700 සිට වගේ එතනින් අදහස් වෙන්නේ මේකෙදි වෙන්නේ පික්සල් 700 දක්වා වගේ. ඒ වගේ අදහස තමයි මෙතනදී එන්නේ. පැහැදිලිද කතාව? හරි. එතකොට මේක ඔයාලා හැමෝටම ක්ලියර්ද? අද අපි කතා කරපු ඔයාලගේ පික්සල් එක. පර්සන්ටේජ් එක සමේ මීඩියා කෝරස් ගැන. මේ කතාව ඔයාලට හැමෝටම හොඳටම ක්ලියර්ද? මේ කතාව හොඳටම ක්ලියර්ද හැමෝටම? හැමෝටම කියේද? chat එක message දාන්න. හැමෝටම හොඳටම කියේද? නෝද නැද්ද? ප්‍රශ්න ඇතිරෙනවා නම් අහන්න. නෑනේ. නෝනේ. අවුලක් නෑනේ. හරි එහෙනම් ළමයි මම අදර session එක ඔයාලගේ මෙතනින් end කරනවා. දැන් ඔයාලා මේ media queries presentation දාලා design එකම හදන්න try එකක් දෙන්න. හරිද? design එකම හදන්න try එකක් දෙන්න. හරිද? මේක අනිවාර්යෙන් practice කරන්න. නිකන් ඉන්න එපා අනිවාර්යෙන් මේක ඔයාලා practice කරන්න. හරිනේ. හරි නම් මම අදර session එක මෙතනින් ඔයාලගේ end කරනවා. දැන් ඔයාලා chat එක ඔයාලගේ details ටික දාලා leave වෙන්න පුළුවන්. හරිනේ. එහෙනම් good night කටිනම දැන් leave වෙන්න පුළුවන්.